පරිසරය සුරකීම පිළිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකළොත් ඉදිරි වසර 10 දී ශ්‍රී ලංකාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කැකිරාව ජාතික නාමල් උයනේ අද පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේ ස්ථාවරයේ දැන් තියෙන්නේ විශේෂයෙන්ම මේ පරිසරය ආරක්ෂා කරන්න. ඒ වගේම අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ අපිට දැන් හිතන්න තියෙනවා අපේ ජලය ආරක්ෂා කිරීම ගැන. මේ දේශයේ ජලයත් සාගරයේත් දෙකම ආරක්ෂා කරන්න ක්‍රියා කරගෙන යනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ පරිසර ඇමතුමා හැටියට පොලිතීන් ගැනත් ප්ලාස්ටික් ගැනත් ක්‍රියා කරේ. ඒත් එතන විතර නෙමෙයි අපි දැන් සම්පූර්ණයෙන්ම මේ දිහා බැලලා ඊළඟ අවුරුදු 10 මේ අනුව අපි ක්‍රියා කරන්න ඕන නැත්නම් ලංකාවත් අමාරු තත්වයකට යන්න පුළුවන්. අපේ අලුතෙන් හිතලා විශේෂයෙන්ම මේ ජලය ගැන අවධානය යොමු කළා. ඒ ජලය ආරක්ෂා කිරීම වැඩසටහනක් ගැන ක්‍රියා කරනවා. ඒ වගේම පැරිස් දේශගුණ ගිවිසුම වාගේ අපි ජාත්‍යන්තරෙත් ඒ වගේම අපේ කලාපය තුලත් ඒ වැඩ කටයුතු කරන්න තිබෙනවා. දැන් හිරුසියයේ විශේෂාංකය. උත්තලම වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ නීති විරෝධී බොරළු කැපීමක් හේතුවෙන් මහ පරිමාණ පරිසර විනාශයක් සිදුවන බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව හිරු CIA කණ්ඩායම පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ සිදුව ඇති විනාශය සොයා බැලීම සඳහායි. එහිදී දැකගත හැකි වුණේ බොරළු ජාවාරම්කරුවන් අක්කර ගණනාවක් මෙම නීති විරෝධී බොරළු කැපීම හරහා විනාශ කර දමා ඇති බවයි. බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් බොරළු කැපීම් සිදු කර ටිපර් රථවල පටවන අයුරු හිරු CIA කැමරාවේ අප මෙලෙස සටහන් කරගත්තා. බොරළු ජාවාරම්කරුවන් විසින් මෙහි තිබූ ගස් ගලවා දමා ඊට උඩින් පස් දමා වසා දමා ඇති අයුරුද දක්නට ලැබුණා. මෙහි ස්ථාපිත විදුලිවැට ආසන්නයේම මෙම නීති විරෝධී බොරළු ජාවාරම සිදුවන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම සීමා සටහන් කරමින් දක්වා තිබූ සීමා කණුද විනාශ කර තිබුණේ මෙලෙසින්. ගම්වාසීන් ප්‍රකාශ කළේ වනාතවිල්ලුව මොරපතාව මාර්ගයේ ඉදිකිරීමට බොරළු අවශ්‍ය බව පවසමින් මෙම ස්ථානයෙන් බොරළු කැපීම ආරම්භ කළද මාර්ගය සෑදීම පසෙක තබා මෙම මහා පරිමාණ බොරළු කැපීම් සිදුවන බවයි. මෙලෙස කපනු ලබන බොරළු ටිපර් රථවල පටවා පුත්තලම පාලවිය ප්‍රදේශයට ප්‍රවාහනය කරන බව හිරු CIA කළ ගවේෂණයේදී හෙළි වුණා. මෙරට වගකිව යුතු බලධාරීන් මෙම මහා පරිමාණ පරිසර විනාශයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. පදකීන්ට අවහිර වනසේ නීති විරෝධීව සිදු කරන අනවසර ඉදිකිරීමක් පිළිබඳව අපට මාමනෙල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මාමනෙල්ල අලුත්පාර මංසන්ධියේ නීති විරෝධී අයුරින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව අප එහි යන විටත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම සිදුවනු දැකගත හැකි වුණා. ගොඩනැගිල්ල ඉදිරිපිට පදික මාරුව අවහිරවන අන්දමින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ද්‍රව්‍ය ගොඩගසා තිබුණේ මෙලෙසින්. මේ සම්බන්ධයෙන් මාමනෙල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන කුමාර් මහතා පළ කළේ මෙවන් අදහසක්. අවශ්‍ය ලියකියවිලි සදාගෙන ඉදිකිරීම ඉදිකරන්න කියලා නියෝගයක් ලබා දුන්නා. මම විශ්වාස කරනවා මේ වෙනකොට අතර වෙලා ඇති කියලා. මේ සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග ලැබිලා තියෙනවා අදාළ පුද්ගලයාට අපේ පිටපත් ලැබිලා තියෙන නිසා මම විශ්වාසයෙන්ම කියනවා මෙතන ඉදිකිරීමක් කරන්න දෙන්නේ නැහැ කියලා. අප ප්‍රාදේශීය සභාවේ සිටින අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ACUM අස්කර් සහ ගොඩනැගිල්ලේ හිමිකරු එම ස්ථානයට පැමිණියා. පර්චේස් 16 අමාරක් ගිටම තිබුණා. 1999 වගේ ඉඳන් පර්චේස් 10 අමාරක් ගියා. ඒතර ඔබතුමාට වන්දි මුදලක් හම්බුනේ නැද්ද? හම්බුනා. ලක්ෂ 16ක් හම්බුනා පර්චේස් 10 අමාරක්. සභාවේ අනුමැතියෙන් ඇතුවද මේ ඉදිකිරීම කරන්න? නෑ සභාවට මම ප්ලෑන් එකක් දාලා තියෙනවා. තාම දුන්නේ නැහැ මට අවසරේ. සභාවෙන් නම් කිව්වේ බලන්න එපා කියලා. නීති විරෝධී හරි කරනවා නේ. නීති විරෝධී කරනකට නඩුව තමයි නඩුවට ෆේස් කරන්න වෙනවා නේ මට. ඔබතුමා බලාපොරොත්තු වෙනවා දැන් සභාවෙන් ඒ වගේ ප්ලෑන් එකක් අනුමත කරයි කියලා දැන් මම ඇවිල්ලා කෑ ගැල කවුද මේ පාර්ටි එකේ චීෆ් ඉන්ජිනේර මම කතා කරා. ඊට පස්සේ මේ මාතේ කියලා සභාව මාර්ගයෙන් ප්ලෑන් එක වණ්ඩි කරා. මම තේරුම් ගත්තා කතා කරා. එයා කිව්වා මෙයාට ඇත්තම ලොකු අසාධාරණයක් වෙලා තියෙන නිසා අපිට සාමූහික සලකයට මේ දෙන්න පුළුවන් කියලා. එහෙනම් අපි සාධාරණ කරලා දෙන්න ඕනේ. ඒ නිසා මම සභාවට දාලා මේක සම්මත කරගත්තා. ඒ වුණාට තාම මේක ඒ සම්මත කරගත්ත එක පලාස වාට ගිහිල්ලා හරිය ප්‍රොමෝෂන් මාතේ නේද? සත්‍යයක් හරියට. අපි වෙනස් කරමු.
මේ අතර අස්ක මන්ත්‍රීවරයා අප වාර්තාකරුට දුරකථන අමුතුමක් ලබා දී මෙම ප්‍රවෘත්තිය විකාශය වීම වළක්වා ගැනීමේ උත්සාහයක නිරත වුණේ මෙලෙසයි. දුම්රියේ අලිගැටීම වැළැක්වීම සොයාබැලීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ලබන 25 වෙනිදා අමාත්‍යවරයාට භාර දීමට නියමිත බව දුම්රියේ අලිගැටීම වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා පවසනවා. මේ පිළිබඳ විශේෂ ශ්‍රේෂ්ඨ චාරිකාවක් මේ දිනවල උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ග කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. පසුගිය දිනවල මෙරට අලි ඇතුන්ට එළඹී තිබුණේ ඉතා අභාග්‍ය සම්පන්න කාලයක්. ඒ උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දහවනය වන දුම්රියන්හි ගැටීමෙන් අලි ඇතුන් අවස්ථා රසකදී මිය යාම හේතුවෙන්. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ අලි 50කට අධික සංඛ්‍යාවක් මෙලෙස දුම්රිය ගැටී මිය ගොස් ඇති බවයි. මෙම ගැටලුව පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පසුගියදා පත් කෙරුණු අතර එම කමිටු සාමාජිකින් පසුගිය 11 වෙනිදා සිට උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වනවා. දින 4ක් සිදු කරන මෙම චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙකු එක්ව සිටිනවා. මේක දෙපැත්තෙම තියෙන වනාන්තරයේ සහ ටිකක් ප්‍රදේශයක්. දැන් මේ වගේ තැනකට අලියෙක් පෙරුණොත් එහෙම ඇත්තටම අලියට යන්න ස්ථානයක් නෑ. අලියට කඳ නගින්නත් බෑ. අනිවාර්යයෙන්ම දුම්රිය ගැටෙනවනේ. දැන් මේ වගේ තැන්වලදී හොඳම තියෙන්නේ මාරු වෙන්න පුළුවන් ආකාරයකට මේකට උඩින් මාර්ගයක් හදා ගන්න ඕනේ. එයාගේ දැන් සුපුරුදු පාර තමයි මේ පාර. ෆෝන් එකේ වදිනවා. ආලෝකයේ දකින්න කොච්චර. ඒතකොට එයා කලබල වෙන්න ගන්නවා. ඒ කලබලෙම අඩු වෙනවා. අපි යට යන්න පුළුවන් අර සකස් කරලා දෙනවා. දැන් මේ අඩිපාරක ලොකු සතෙකුට ගමන් කරන්න අමාරුයි. මීටර් 30ක් දක්වා දුම්රිය මාර්ගයේ දෙපස එලි කිරීම, අනුමත වේග සීමා අනුගමනය කිරීම, කඳු ගැට සහිත ස්ථානවල ඉහළින් මාර්ගය දිකිරීම, දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථානවල අලින්ට මාරු වීමට ඇති බාධා ඉවත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති පිහිටුවීම මෙම නිරීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශයයි. මෙතනදී තියෙනවා සතුන්ට ගමන් කිරීම සඳහා දුම්රිය මාර්ගයේ ඉහළින් හෝ යටින් මාර්ගයක් හදන්න කියලා. සතුන් තේරුම් ගන්නේ නැහැ මේ අපිට යන්න මෙතනින් උඩින් පාරවල් හදලා තියෙනවා යටින් පාරවල් හදලා තියෙනවා කියලා. ඒකත් දකින්නේ මේවා අනතුරුදායක දෙයක් නිසා ඒකෙන් වැළකීලා යනවා. මේ මොන දේ කරත් මේ දුම්රිය මැදිරිවල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ව ගමන් කරවීමට සහ ඒ නිලධාරියාට අලි පැන්වීමට අවශ්‍ය අලි වෙදිහා වෙනත් උපකරණ ලබා දීම කරන්න ඕනේ. කෙසේ වෙතත් මෙම නිර්දේශ ඇතුළත් වාර්තාව මේ මාස තුල දීම සකස් කිරීමටයි කමිටුව අපේක්ෂා කරන්නේ. සියලුම වාර්තාවල ඇතුළත් අවසාන වාර්තාවක් අපි ගරු අමාත්‍යතුමාට 25 වෙනිදාට බාර දීමට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම වාර්තාවට කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ මාස අවසන් වීමට පෙර එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇති බවයි. මඩකලපුව එරාවූර් නගරයට ඊයේ පසරුවේ වනාලි 7 දෙනෙකුගෙන් යුත් රංචුවක් කඩාවැදීමෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර වනජීවී නිලධාරීන් වනාලි පළවා හැරියේ මේ ආකාරයෙන්. වැලිකන්ද කාලිංගවිල ගම්මානයේ ලිඳක වැටි සිටි වයසවුරුදු 8ක් පමණ වයසදි අලි පැටවකු වැලිකන්ද වනජීවී කාර්යාලය නිලධාරීන් විසින් බේරා ගැනුණා. බිබිල ත්‍රීරෝද රථ සංගමය සහ පාසල් වෑන් රථ රියදුරන්ගේ සංගමය අද බිබිල නගරයේදී විරෝධතාවක නිරත වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් තම වෘත්තියට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පවසමින් රුපියල් කෝටි 3ක් වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ 39 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා. වොෂින්ටන් පෝස්ට් පුවත්පති මාධ්‍යවේදීකු තුර්කිය සෞදි තානාපති කාර්යාලය තුළදී අතුරුදන්වීම සම්බන්ධයෙන් වහාම සත්‍ය හෙළිකළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. පසුගිය දෙවනදා ස්තන්බුල් නුවරදී සෞදි තානාපති කාර්යාලයට ඇතුළු වන ජමාල් කගෝෂි නැමැති මාධ්‍යවේදියා ඉන් පිටතට පැමිණීමේ කිසිදු සාක්ෂියක් වාර්තා වන්නේ නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මාධ්‍යවේදියාට සෞදි නිලධාරීන් විසින් පහර දී ඝාතනය කර ඇති බවට ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂි මගින් මේ වන විට අනාවරණ වී ඇති බවයි. තුර්කී පුවත්පතක් අද වාර්තා කර තිබුණේ මාධ්‍යවේදියා ඝාතනය වීමට පෙර ඔහු සිය ඇපල් ඔරලෝසුවෙන් සියල්ල පටිගත කර ඇති අතර එය තානාපති කාර්යාලයේ පිටත සිටි මාධ්‍යවේදියාගේ සහායිකාවට යොමු කර ඇති බවයි.
අයිබෝවන්.